ගෙටේන තෝ හිතවල තෝතක සතුන් සමාගම් පවත්වන්න ආවේ කියලා. අයියෝ මේ දැන් මොකද ප්‍රශ්නේ? තෝ තොත්ත බබා. තොපි රෙදි යනඳ මගේ කොල්ලගේ මරණේ වන්දිය ගන්න හදනේ. මං ඉල්ලපු වන්දියක් නැහැ අම්මේ. හමුදායි මහත්තුරු කියලායි අපි ඔය කොළවලට අත්සන් කරේ. තොපි මගේ කොල්ලව මරාගෙන හිතේ ඇති. ඒ සල්ලි වලින් ලොකුවට ජීවත් වෙන්න. මේ අම්මේ මට ඕනි වන්දියක් නැහැ. මගේ මේ බඩේ ඉන්න ළමයා නාත වෙන නොදී හදාගන්නයි මට ඕනේ. ඒකයි මායි අයියේ ගිහලා ওই කොළවලට අත්සන් කරේ. යකෝ කවුද දන්නේ තොගේ බඩේ ඉන්නේ අපේ එකාගේම දරුවෙක්ද කියලා? අනේ මේ අම්මේ පව්කාර කතා කියන්නේ නැතුව යන්නකෝ දැන් මෙතනින්. යන්න? ඔව් අර ඇවිල්ලා ඉන්නේ පෙරහැරම. සහගහන කතා කියන්නේ නැතුව යන්නකෝ අම්මේ. මල් ළමෙක් හම්බෙන්න ඉන්නේ ගෑණියේ. බැලි යකෝ දැනගනින් හිතන්න එපා ගමේම උන්ගේ කුණු හොදර ගුහාවේ ලඟින් ආවා කියලා. අපි දන්නා තොගේ අම්මගේ කැරට්ටුව පන්සල් කාලා ආන්තිමට රට ගිහිලා ලෙඩ හදා මැරෙන විදිය. ඒ විතරක් නෙමෙයි තොගේ අයියාගේ හැටි දන්නා පන්සල් පාළුවා. මම මේ අන්තිම වතාවට කියන්නේ මගේ කොල්ලගේ වන්දිසාලේ සතයක් හරි අරන් තියුණා. මං තෝ අය තොගේ පන්සල් පාළුවා අයියාට දෙන්නව තියන්න. පාරාටි. මේ අපිට පවුල් ප්‍රශ්න වලට මැදිහත් වෙන්න බෑ. හේුණත් මේ ඉන්නේ බඩතරු අම්මගෙන් නෙන්නේ. කතා කරන බඩ කඩਿੱත්වා හිමීට කතා කරගත්තා නම් නේ හොඳ. ඇයි? උඹද මේකේ හොරමිනියා? බම් මොන හුත් එක් දැකෝ. මෑ ඈ බබොඩක් පැත්තරලා ඉඳපන් අනුන්ගේ හුත් වලට අතනෝදා. අනේ ඒගොල්ලන්ට යන්න දෙන්න අයියේ. යන්නේ ඒගොල්ලන්ට. අනේ නවත්තන්න අයියේ. ඡන්දිත මේ පැත්ත බලලා තව පෙති ගාලා ඉන්න පත්පරෙන්ද පිබිනංගේ තරහ වෙන්න එපා මුන් දේශිමෝ පැන්නා එහෙනම් ඥාත සංග්‍රහයක් ගැන බලන්න නැතුව නෙලන්න උනේ අම්මේ සංඝගේ වන්දිය මට ඕනේ නැහැ අම්මා එක ගන්න දැන් මෙතුණි යන්නකු නගිටි තෝ ආයේ තෝගේ ඔය කක්කුසි කන මේ පැත්ත බලලා දැක්කොත් එම නෙලනෝ තෝගේ දතන්ද ගිල්ල යටිබඩේ හිරෙන බලු දෙන්න ना पत्ता वाला दे हां